සටන් කරාවි කියලා. අනාචාරයට සටන් කරාවි කියලා විරුද්ධව. එහෙම නැතිනම් දුරදිග ගමනක් යන්න බෑ. මා විශ්වාස කරනවා තරේ ඒ ඔහු අවබෝධ කරගෙනයි මේ ගමනට පුරදීලා තියෙන්නේ කියලා. LEADE effectiveness සඵලතාවය. කරන වැඩේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. මේ යූත් කැම්ප් එක අවසානයේ ලැබෙන අවුට්කම් එකට ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. ඔබ විසින් හඬනගා කියන්න පුළුවන් වෙන්න ඕනේ අපි මේක වෙනස් කළා නම් වෙනස් කළා. මේ වැඩසටහන තියන්න ඕන නම් තියන්න ඕනේ. ඒතුලින් ඔබ පෙන්වන්න ඕනේ චර්යාත්මක වෙනසක්. ඔබගේ හැසිරීම වල චර්යාත්මක වෙනස සිදු වෙනවා. LEADER responsibility. වග කියන්න ඕනේ. ගොඩක් අය වග කියන්නේ මේ රජයේ මුදල්, මේ මහ ජනතාවගේ මුදල්, මේ ගස්වල කිරි කපන මිනිස්සුන්ගේ මුදල් ඔබ නාස්ති කරන්න හදන්නේ. යොවුන් කඳවුරු කියලා දාගෙන අපි ගොඩාක් නාස්ති කරන්නේ කුඹුරු කොටන මිනිස්සුන්ගේ දහඩිය. පාර හදන මිනිස්සුගේ දහඩිය අපේ ලොක්කෝ දේශපාලඥයෝ විනාශ කරන්න උත්සාහ කරන්නේ. අද ඔබ ඒ දහඩියට ජීවයක් දුන්නා කියලා හිතන්න. ඔබගේ වගකීම ඉෂ්ට කරන්න එහෙනම් රට වෙනුවෙන්. එහෙනම් ඒ නායකයා අද ඔබ ඉදිරියේ ඉන්නවා. ලෙනින් කියනවා නායකයෙකුගේ පුංචි අංග චලනයක් පවා ලොකු පණිවිඩයක් දෙනවා කියලා. රුසියාවේම එලෙනින් චතුරාස්ත්‍රයේ ළඟ තරුණයෙකුගේ මූණක් ඇඳලා ඒ මූණ මෙන්න මෙහෙම කියනවා. ඇස් දෙක දාලා ඊතලයක් දේශපාලඥයා කියනවා. ඔබ ලෝකයේ දෙස බලන්න මම ඔබ වෙනුවෙන් බලන්න පුරුදු වෙමි. කන් දෙකට දාලා ඊතලයක් අහා තියනවා. ඔබ ලෝකයට සවන් දෙන්න මම ඔබ වෙනුවෙන් කතා කරමි. නායකයා කියනවා. නාසික ඉතලයක් ගහලා කියනවා. ඔබ ලෝකයට සුවඳ දෙන්න මම ඔබේ සුවඳ පතුරවමි. කටට ඉතලයක් ගහලා කියනවා. ඔබ හඬ නගන්න මම ඔබ වෙනුවෙන් හඬක් නගමි කියලා. දැකනද වෙනස? නායකයාගේ වෙනස ඒකයි. නායකයාගේ වෙනස එහෙමයි. එහෙනම් අපි බලමු ඔබට දැනෙන්නේ කොහොමද? ඉස්ලාම මම කණ්ඩායම් නායකයෝ හතර දෙනාට නැගිටින්න ආරාධනා කරනවා. ඔබට දැනෙන්නේ කොහොමද? You first. නම කියලා පටන් ගන්න. This is your body language. ඔහොම ඉඳගමු. ගල්තලා. මම තිල්ලිමැදිකා මැදගොඩ. සෝරි, තිල්ලිමැදගොඩ. මම දක්ෂිණ යොන් පොලසක සභාපති විදියට කටයුතු කරනවා. ඇත්තටම ඊයේ ඉඳලා ඊ හවස ඉඳලා අද වෙනකම් මම අධ්‍යක්ෂින් රාශියකට මූණ දුන්නා. මම ඒ වගේ අධ්‍යක්ෂින් වල මූණ දීලා නැහැ ඇත්තටම. වෙනස්ම දෙයක්, වෙනස්ම කඳවුරක්. මම සහභාගී වුණු කඳවුරුත් එක්ක සාපේක්ෂ වශයෙන් වෙනස්. ඇත්තටම අපි අපේ මනස, මගේ මනස, මගේතර අනිත් අයගේ මනසත් එහෙම වෙන්නේ නැති කියලා ඉතාමත් සැහැල්ලු වුණා. ඒ වගේම අපි නායකෙක් වෙන්න ඕනේ කොහමද? නායකෙක් විදිහට කටයුතු කරන්න ඕනේ කොහමද? නායකෙක් විදිහට හැසිරෙන්න ඕනේ කොහමද? ඒ චර්යාවන් මේ හැමදේම ඕතිම අපිට කියලා දුන්නා. ඒක ඇත්තටම අපි ඉස්සරහට අපි හැමෝම නායකයෝ වෙනවා. මම දන්නවා ඒක. ඒ දේවල් අපිට මේ රට වෙනුවෙන් හොඳ දෙයක් කරන්න උපයෝගී කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ අද හවස ඒ වගේම හෙටත් අපි මේ ගත්ත දේවල් ඒ විදිහටම අර්ථවත් විදිහට අපේ මොළයට අරගෙන ඒ දේවල් රට වෙනුවෙන්, අපේ තාරුණ්‍ය වෙනුවෙන්, අපේ පලාත වෙනුවෙන් පාවිච්චි කරන්න ඔබ සියලු දෙනාම එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. You are good hand applause. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. මම අමිල ප්‍රසංග ලියන ගමගේ. මම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මාතා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දලසලාප්‍රේම මැතිතුමාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ රැකියාව කරන්නේ. ඒ වගේම මම මේ අවස්ථාවට පැමිණි අපේ සහෝදර අමාත්‍යතුමාගෙන්ද මේ අවස්ථාවේ සහභාගී වෙලා දෙන සියලුම දෙනාගෙන් අවසරය ඉල්ලනවා. මම මෙතෙන්ට එනකොට නම් මම නම් දැක්කේ ඇත්තටම මේ අපි නිකන් පොඩි පණ්ඩයක් අරගෙන යන්න ආවා සමුලුවක් වගේ. ඒ වුණාට මට නම් අද දැනනවා මම නියම නායකයෙක් වුණා. ඒ වගේම මේ මාත් එක වැඩ කරපු උරෙන් උර වැඩ කරපු සියලුම දෙනා අද නායකයෙක් වෙන්න උපරිම ඒ කැපවීම කරා. අනිවාර්යෙන්ම මම දන්නවා මේ ගමට ගිහිල්ලත් මේ මොවුන් නායකත්වය අරගෙන වැඩ කරනවා කියලා. ඒ වගේම මේ ලැබපු පන්නරය අපිට මේ කියලා දීපු සෑම දෙයක්ම අපේ ජීවිතයේ අනාගතේ කවදක හරි මේ ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හොඳ ආකාරව දන්නවා. ඒ අනුව මම මේ සියලුම දෙනාට ඉල්ලනවා මේ
ලබාගත් සියලුම පන්නරය ජීවිතේ කවදක හරි ප්‍රයෝජනයක් අරගෙන අපේ රටට මේ මෙතුමාල වගේ සියලුම දෙනාට ඉල්ලා සිටිනවා කිසියම් හෝ දෙයක් කරන්න කියලා. බොහොම ස්තුතියි. නායකයෝ ඕන කෙනෙකු නැගෙන්න පුළුවන් දැන් නැගෙන්න අඩුම වශයෙන් 12ක්වත් අදහස් ප්‍රකාශ කරන්න හරියක් නැගෙන්න මම කසුන් රාජ විජේසූරිය දොනන්දුව හික්කඩුව ප්‍රාදේශීය බලමණ නියෝජනය කරමින් මම මෙතන සහභාගී වුණේ ඇත්තටම අපි දවසක් වගේ දවස් මේ දවසක් වගේ කාලයක් තුනක් අපි මෙතනට ආවේ එන්න බලාපොරොත්තු වුණේ ධාරය ගිහිල්ලා බොංග එකක් වාගෙන එහෙම ෆන් එකක් ගන්න තමයි ඇත්තම කියනවා නම් ආවේ මෙතනට නමුත් ෆන් එක කිසිසේ වෙතත් මෙතනට එනකොට දැක්කේ කොළපාට ඊට පස්සේ අපි හිතාගත්ත මේක ලෙක්චර්ස් සෙෂන් එකක් කියලා අද වෙන අදත් උදේ ආවේ ලෙක්චර්ස් ආගෙන යන ෂේප් එක කැපෙන්න බලාගෙන ඒ කියන්නේ ලෙක්චර්ස් ආන අද නේ ඊයේ උදේ අපි මෙහෙට එනකොට ආවේ එකමාරට කලින් ආවේ ඇත්ත වශයෙන්ම මේක මේ දැනගෙන නෙවෙයි ආවේ මේ වගේ එකක් කියලා කට්ටියත් එක්ක ජොලිය මොකක් කරේ නැත් අපි තා කට්ටිය සෙට් කරන්න වෙලාව ආවේ නැහැ ඒ වුණාට දැන් අපිට හිතෙනවා මොකක්ද පෙර පිනක් කරලා තියෙනවා මේ වගේ දෙයක් ලබන්න අපි මොකද්ද මොකක් හෝ දෙයක් ලැබලා තියෙනවා මොකද තරුණයෝ ඉන්න දහස් ගාණක් තරුණයෝ දහස් ගාණක් අතරින් දකුණු පළාතේ ඉන්න ඒ දහස් ගාණ අතරින් මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි මේකට සහභාගී වෙලා තියෙන්නේ මොකක් හෝ අවසනාවකට මේක අපි මේ වගේ දෙන්න ඕන අපි හැමදේම නිකන් අපි බොරුවට කෑ ගහලා වේව කළ වැඩක් නැහැ මේ වගේ කට්ටියට දෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ මම ඒ වගේ තව කැම්ප් ඕගනයිස් කරලා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ කියන්නේ වක්කිවැත්තු ඉන්න මෙතනින් තව නායකයෙ බිහි වෙයි. හෙට දවසේ සමාජවල පවුලට වැඩක් කරන නායකයෙක් වේවි, ගමට වැඩක් කරන නායකයෙක්, සමාජයට වැඩක් කරන්න වේවි, පළාතට ඒ වගේ වැඩක් කරන නායකයෙක් බිහි වුණොත් මෙන්න මේ වගේ තැනකට ගෙන්නලා තමන්ගේ සහෝදර සහෝදරයන්ගේ මෙන්න මේ වගේ අත්දැකීම් බෙදාගෙන අපි මේ දැන් අගාධයට යන මාර්ගය හරි පැත්තට පෙරලා ගන්න කායික වශයෙන් මානසික වශයෙන් එක්කන්නේ කියලා ඔබ සංගින් ඉල්ලනවා. මම නොයිල් වන්නේ ආරච්චි කරු වීර සුමන විසින් එමුතුමාගේ මහජන සම්මතා ඉදාරී විත් තමයි ක්‍රියා කරන්නේ. අතට මේ ගැන මම ආඩම්බර වෙනවා සතුට වෙනවා. අපි මෙතෙන් ආව පොඩක් දිනෙක මුලින්ම කිව්වේ අපි ආයේ ෆන් එකක් ගන්න මේ වගේ දෙයක් අපි හිතුවේ නැහැ. නමුත් මම කියන්න කැමති අපි අබතුමාගේ දැක්මත් තිබුණා මේ ක්‍රියාකාරකම් ගැන සහ ඔබතුමා ගැන දැනුවත් වෙලා හිටියා මේ අපේ කොල්ලෝ ටිකේ මනස චේන්ජ් කරන්න පුළුවන් මේ අනාගතයේ දකුණට සහ රටට වැඩක් වෙන්න එකට චේන්ජ් කරන්න පුළුවන් කියලා දැක්මත් තියෙන නායකයෙක්ගේ තායුකී වැඩ පිළිවෙලකට තමයි ඔබ සහභාගී වුනේ. ඒ පිළිබඳව මම සතුට වෙන ගමන්ම එතුමාට සහ සමන් මහත්තයට ස්තුතිවන්ත වෙනවා. මේක ඒ එතුමාගේ අභිමතාර්ථ සාර්ථක කරන්න මේ වෙනතෙනු හිතත් කැප වේ කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. සිල් දෙනාට සුබ සන්ධ්‍යාවක්. ගොඩක් සතුටෙන් කියන්න කැමතියි අපේ අමාත්‍යතුමා ඉදිරියේ මේ වගේ තරුණයන්ගේ අදහස් ප්‍රකාශ කරලා එතුමාගේ දැක්ම ඉදිරියට ගෙනියන්න කොහොමද කියලා දකුණු පළාතේ තරුණයෙක් විදියට මොකද තරුණ නායකයෙක් විදියට එතුමා යවුන සමාජ ශේෂ්ඨයෙන් ඇවිල්ලා අද දේශපාලන ජීවිතේ ඉතාමත් උසස් තැන කියන තරුණ නායකයෙක්. ඒ නිසා මම හිතනවා මේ වගේ වෙනස් දේවල් කරලා මේ වගේ වෙනස් දැක්ම වලින් ඉදිරියට යන තරුණ අංගලමයට මේ වගේ ලොකු තරුණ කඳුරු කරලා මම හිතනවා මීට අවුරුද්දකට කලින් සිංහරාජ වනාන්තරයේ වෙනස් විදිහකට තරුණ කඳුරක් කරා. ඒක ඉතිහාසයේ තරුණ සේවා සභාවට අභියෝග කරන කඳුරක් ලෙසත් ඒ වගේම මේ කඳුරත් ඉතාමත් අලංකාර ලෙස ඉතාමත් දැනුම කුසලතාව වර්ධනය කරන්න පුළුවන් සුපිරි යෝන් කඳුරක් කියලා මම හිතනවා. මේක කඳුරකට වඩා තමන්ගේ ජීවිතේ සාර්ථක කරන්න පුළුවන් තමන්ගේ මනස හදාගන්න පුළුවන් තැනක්. ඇත්තටම සතුට වෙනවා ඔබතුමාට අපි පොරොන්දු වුණා දකුණු පළාතක් විදියට අර උඩ කුටිය හදලා දෙනවා කියලා. ඒකත් කියමින් මේ හදාගෙන ආපු පන්නරය හදාගෙන ආපු අපේ ජීවිතේ තව ගොඩ නගා ගන්න අපේ යමතුමා අපිට උදව් කරා. ඒ වගේම අපේ සමන් සර් ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය උදව් කරයි කියලා බලාපොරොත්තු වෙන තව ඉදිරියට යන්න අපේ නංගිල මල්ලට ලොකු අවස්ථාවක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙයි. මේ රොබෝ මිත්‍ර. සියදරට සුබ සන්ධ්‍යාවක්. මම බුද්ධිග නල්ල බෙරුම පිටපැද්දේ කොට්ටාසේ අමාත්‍යතුමාගේ කොට්ටාසේ මම නියෝජනය කරන්නේ. මම මෙතෙන්ට එනකොට ආවේ බහැරගත කඳවුරු සූදානම් වෙලා මොකමයක් අරගෙන දෙක් සපත්තියක් දාගෙන බහැරගත කඳවුරු සූදානම් වෙලා තමයි ආවේ. නමුත් මම මෙතනින් බැස්සට පස්සේ මම දැක්කා සමන් විනවන්ත ප්‍රිසර්ව සර් දැක්කම මම හිතුවා මෙතන බහැරගත කඳවුරු වල දෙයක් තියෙනවා දෙයක් ලැබෙනවා කියලා. අනිවාර්යයෙන් මම තීරණය කරා මම යවුන සමාජ මගින් ජාතික කඳවුරු සහභාගී වෙලා ඉතින් ඔබතුමාගේ දේශනාවෙන් තමයි මම වෙනසක් දුටුවේ. මගේ නම පවා වෙනස් කරගෙන මම මගේ ගමන හොයාගත්තේ එකෙන්
ඒදේ මෙතන මේ කණ්ඩායමට ලැබුණ වගේ මේ දේ තව දුරටත් තව තවත් තරුණ තරුණයන් ලැබෙන්න ඕනේ. දකුණු බලාපොරොත්තු තව මීට වඩා ලොකු කණ්ඩායමක් ඉන්නවා. මෙතෙන්ට සහභාගී වෙච්ච මේ වාසනාවන්ත කණ්ඩායම තමන් කවුද කියලා හඳුනගෙන තියෙනවා. තමන්ගේ ජීවිතයේ ඉලක්කය මොකක්ද කියලා හඳුනගෙන තියෙනවා. ඒ දේ තමයි ඔබතුමාවත් මේ අමාත්‍යතුමා තමයි තමයි කාර්යමණ්ඩලයත් එකතු වෙලා කරපු දේ ප්‍රතිඵලය. මා දකින්න විදිහට ඒ තමයි ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය තව දුරටත් මේක ව්‍යාප්ත කරන්න පුළුවන් අපිට දකුණු බලාපොරොත්තු තුළ. යවුන සමාජ මගින් පාසල් මට්ටමේ මේ විදිහට කඳවුරු පවත්වලා ඔබතුමා මේ විදිහේ දේශන මේරි බාරගත කඳවුරු පවත්වලා ඔබට ඔබතුමාලට පුළුවන් මේ අපිට දුන්න දේ තව තවත් අනු තරුණයන් දීලා මේ රටේ ලොකු වෙනසක් කරන්න දකුණු බලද්දී ලොකු වෙනසක් කරන්න පුළුවන් මං හිතන්නේ ඒ ශක්තිය තියෙනවා අපේ ඇමතුමාටත් ඔබ අපේ සර්ටත් තියෙනවා ඉතින් මං සුබ පතනවා අපේ තරුණ තරුණයන්ට තව තවත් මේ අවස්ථාව දෙන්න කියලා ඇතන මට ගොඩක් දේවල් කියන්න තියෙනවා මං දශ යෝම් පලස් සබයි දීවරම අතීතයට කටයුතු කරනවා ඇමතුමාගේ සංකල්පය ගැටතේ පවතින දශ යෝම් පලස් සබාවේ ඒකේ මම මේ කඳුරට මාත් අනික් කටියගේ ඇතනම පොඩක් පන්නේ ගයි මම පොඩක් මේ දශයේ බිස්නස් ප්‍රශ්නත් එක පොඩ ඔළුවේ මේ අවුල්ලා හිටියේ මං අර පොඩ ෆ්‍රී එකක් ගන්න කියලා ෆන් එකක් ගන්න කියලා ආවේ හැබැයි සර් දැක්ක ගමන් මට ඒක හිතට දැනුණා මේ සර් එක වෙනස්ම පුද්ගලයෙක් කියලා මට ඒ වගේ මේ පරිඳු මල්ලිත් මට කිව්වා සර්ගේ දේශන අහලා බලන්න ඔයාට ඔයාගේ හිත කොහමද වෙනස් වෙන්නේ කියලා බලන්න කියලා මට කිව්වා. ඒ වගේම සර් අපිට ගොඩක් කියලා දුන්න ඇත්තටම ඉස්සර මම කතා කරද්දි මගේ අද්දෙක මෙහෙම ඉන්නේ නැහැ ඇත්තටම. දැන් ඒක එනවා. සර්ගේ අද්දෙක මෙහෙම එකතු කරන්න එපා. මෙහෙම තියන්න එපා. ගොඩක් අද්දෙක දික් කරලා කතා කරන්න කියලා. මම ඉතින් උපරිම ට්‍රයි කරනවා අයියේ නිදා ගන්නකොට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා කොහොම හරි මෙහෙම කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම අද උදේ මගෙන් මම මේක අවස්ථාව කරගන්නවා සමාව ඉල්ලන්න සියලු දෙනාගෙන්. මං ඉඳලා අද පොඩක් ප්‍රෝග්‍රෑම් පොඩ්ඩක් ටයිම් එක මේ වුණා. අයි මං කියන දේ අහන්න නැතුව මේ සර් කිව්වා අයියේ අක්කර 30 ගණන් මෙතන තියෙන ඕන තැනක සැරිසැරලා ළමොන්ට මම ඉස්සේ තියෙන දේ ගස්කොලෙන්ට කියන්න කියලා. ඉතින් මම මෙතනින් ඕම තියෙන්නේ මට ආසයි තුන අර කන්දේ මුදුනටම යන්න. සාමාන්‍යයෙන් මම ඇඩ්වෙන්චර් වල ගොඩක් කැමති ආසයි ක්‍රීඩකෙක් විදියට. ඉතින් මට මේ සහෝදරය එතෙන්දී හම්බුණා. ඉතින් අපි දෙන්න පාර්ට්නර්ස්ල විදියට තමයි ගියේ. බඩි. ඔව්. මේ මගේ බඩියා. ඉතින් ගිහිල්ලා අතර අපි අතරමං වුණා. අතරමං වුණා කියන්නේ දැන් අපිට ආපු පාරවත් දන්නේ නැහැ. ඒ කියන්නේ අපි අලුත්ම පාරකින් ගියේ. හැබැයි ආයි එතනින් කොහමද දැන් මෙතනට අපි එන එක කියන්නේ නෙවෙයි හිතුවේ අපි කොහොමද එතනට යන්නේ කියන දා හිතුවේ. ගිහිල්ලා අපි මෙතන ඉන්න කට්ටිය දැක්කේ නම් අපිට මාර සතුරු උඩ ගියවන් අපි සතුරුට කෑ ගැහුවා. කට්ටිය මෙතන නැගුවා බඩ ෂෝ වෙන්නන්න ඉබෝ බෑපන් කියලා. ඊට පස්සේ කැමරණ්ඩ ගැහුවා කැමරණ්ඩ ගාපු ගමන් අපි එන්න හැදුවා අපිට ඒක බහින්න තේරෙන්නේ නැහැ කොහමද බහින්නේ. ඊට පස්සේ අමුතු සද්දයකුත් ආවේ උඩින් අපි ඇත්තට බය වුණා. බයල දැන් අපිට උඩහට එන්නත් බෑ පල්ලෙහාට යන්නත් බෑ යන්න තැනක් නෑ අතරමං වුණා මේ වගේ ගල් තලාවක් තිබ්බා. ඉතින් අපි දෙන්න ඊට පස්සේ කතා වුණා සර් අපිට ඊයේ කිව්වා yes i can කියන එක කියා ගන්න කියලා. ඔව් අපිට ඕන දෙයක් පුළුවන් ඕන අභියෝගය බාරගමු කරන්න දෙයක් නෑ. අපි දැන් තනි වෙලා කතා කරන්න ෆෝන් එකක්වත් අතේ නෑ බලාගන්න ටයිම් එකක්වත් නෑ. මෙයාගු අපි ඉර බලාගෙන මේ බටහිර දිශාවට අපි යන්. එතකොට අපිට මේක හොයාගන්න පුළුවන් කියලා අපිට ඈතින් අපි අර කුඹුර දැක්කා. ඊට පස්සේ අපි කොමාර ඒක ඇවිල්ලා එතනින්ද අපිට කොමාර එතනින් ආයි මිසින් වුණා. අපි කැලෑව ගැතුල ගිය ඉතින් මේ ඉර පේන්නත් නෑ. ඊට පස්සේ අපි කොමාරේ මේ ගල්තල තිබ්බ මේ පාසියේ නැදිලා අපි කොමාර ඒක ලිස්සිලා පල්ලෙහාටම ආවා. ඇවිල්ලා වැටුණා. වැටුනේ මේ ටිකතර කොමෝම කැලෑවෙන් අපි ගොඩක් මෙයාට තුවාල වුණා මට තුවාල වුණා. එහෙම හැබැයි ඒව දැනුන්නේ නැහැ කොමාර යන්න ඕන කියන ටාගට් එක තිබ්බ අපි අටමාරෙදි සේගේ බැනුම් අහන්න නැතුව මෙතන ඉන්න ඕන කියන එක තමයි අපේ ටාගට් එක තිබ්බේ. ඇවිල්ලා කොමාර අපි කුඹුරක් අයින් ඇවිල්ලා වැටුණා. අපි එතනින් ගිහිල්ලා ඒ කුඹුර අස්සේ ගිහිල්ලා ඉස්කෝලයක් ගාවින් පන්සලක් ගාවින් කොමාර මහපාර හොයාගෙන ඊට පස්සේ එතන ඉඳන් ජොගින් කරගෙන තමයි අපි මේ කැම්ප් එක ගාවට ආවේ. එද්දී අපි පල්ලෙහාම වෙලා වෙවම 8:55යි කිව්වා. දැන් අපි කොහෙද වෙලා පහ වෙලා සර්ලා මොනා හිතන් ඉන්නවද දැන් අරම ඉතින් අපි පල්ලෙහාම එනකොට අයියලගේ ඕගලන් වැඩි සර් අර හොයන්නේ කියලා. අපි කොහොම මේ අපේ වෙන්නේ නැති අපි පොඩක් මේ අඳුරු දාන් වුණා. දැන් අමාරු කොහොමද පාරේ විනාඩි 10 විතර දුවලා ආවේ මෙතනට. මේ කරගෙන ඇවිල්ලා කොහොමද අපිට මාර සතුරුයි පාර දැක්ක ගමන් අපි කොහොමද හොයාගත්ත පාර. කොහොමද ගේ මැදින් හොයාගත්තා. ඊට පස්සේ අපි ඒත් සර් මතක් කර කර ආවා. කමක් නැහැ සර් බැන්නත් කමක් නැහැ. අපි කොහොමද yes i can කියන දේ අපි කරා. කොහොමද අපි උඩට ආවා. අපි කොහොමද සර් පොඩක් ඉස්සෙල්ලා සර්ට තරහින් සර් හිටියේ මට බැන්නත් එක්ක. මේ අපගමන් සර් බෑන්ඩ් සර් ගෝ ඊට පස්සේ මටම කිව්ලා අර මාව හොයන්න ගිය කට්ටිය මේ සර්ලා එමෙ එක්කන් එන්න කියලා. මම ඊට පස්සේ යද්දි ඊට පස්සේ මාව ආවා. එතන ඊට පස්සේ සර් භාවනා කරා මම හිතන්නේ. සර් කුමාරි භාවනා කරලා සර් පිරිත් කියලා අපි කුමාරි ලැබෙන්න ඕනේ මේ කියලා සර් ගොඩක් ඇත්තටම අපි කියන ගොඩක් හිතුවා. සර් ගොඩක් ස්තුතියි. ඉතින්
ගොඩක් සතුරු ඇත්තනම වෙනස්ම දෙයක් කරේ යූත් එකේ මාත් ගොඩක් කැම්ප් ගිහිලා තියෙනවා යෝම්පුරේ ගිහිලා දවස් 20 ගානක් ඉඳලා තියෙනවා සීගිරේ පෙරගමන් ගිහිල්ලා ඒත් අපි විශේෂ වෙනසක් කරා ලංකාවේ ප්‍රතිම ස්ථාන ගෙනාවා මාතරට ඒ වගේම නාවුල ගිහිල්ලා අරංගල කන්ද නැග්ගා ඒකෙත් අපි උඩම නැගලා අපි කොඩිය ගැහුව ඉස්සෙල්ලම ඒ කියන්නේ ඒ වගේ මේකට කියති මම ওই වගේ දේවල් ආසින් තමයි සර් එහෙම දෙයක් කරේ ඉතින් මම මේක අවස්ථාව කරගන්න සීල් දෙනාගෙම මේ මගේ සමාව ඉල්ලනවා මේ දේ කරාට ඔබ විශ්වාස කරද්ද මම ඔබ විපුලම නැති වුණ වෙලාවේ අර ගල්තලාවේ ඉඳන් මේ පරිසරයට ඇහෙන්න ගායනා කළේ සජ්ජායනා කළේ ජයපිරිත මේ ජයපිරිතේ බලෙන් මේ දරුවෝ දෙන්න හයක් ඇතුළත මට දැర్శණය වෙන්න කියලා කළා මම පිරිත් ඉරෙලා මෙහෙම ඉන්නකොට මේ පුතා පිටිපස්සේ මට දැනුණා මේ විශ්වය කොච්චර ප්‍රබලද කියලා මේ විශ්වය කොච්චර ප්‍රබලද කියලා මට ඒකයි මම දැනන්නේ අපි ඒව අත්හදා බලන්නේ ඒව ඇතින ගුණාත්මකභාවය ඒව ඇතින විශ්වනීය වටිනාකම මම අද අද්දුටුවා මම ජීවිතේ මම දන්නවා මම ඒක ප්‍රැක්ටිස් කළා tier නමුත් මට අද මේ වගේ අවස්ථාවක මේ දෙදෙනාව දැర్శණය වෙනවා කියන එක එක තප්පර ගානක් ඇතුළත පිටිපස්ස හැර බලනවා දරුවෝ දෙන්න නැන්නා. ඉතින් ඒක තමයි මං දරුවන්ට කියන්නේ ඔබ හදවතින් පිරිසිදු නම් පමණමයි මේ විශ්වය ඔබට උදව් කරන්නේ. පරිසරයට ආදරේ නම් පමණමයි ඒ පුද්ගලයා පරිසරය ආරක්ෂා කරන්නේ. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි. හයියෙන් කියන්නේ ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් රකින්න ඇත. ධර්මයේ කියන්නේ පුතේ මේ ස්වභාව ධර්මය වෙන ධර්මයක් නෑ. ස්වභාව ධර්මයේ න්‍යායන් තියෙනවා. අටලෝ දහම කියන්නේ ඒකයි. ස්වභාව දහම. දැන් පෑවුවා හිත දැන් තව ටිකකින් වහින්න පුළුවන්. නේද? ඔයගේ කඩුවල වෙනවා හිත පායන්න පුළුවන්. ඇතිවි නැති වෙන ස්වභාවය තමයි ධර්මය කියන්නේ. අන්න ඒක හොඳින් අවබෝධ කරගත්ත කෙනාට තමයි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම බලය තියෙන්න පුළුවන් හිත බලය අහිමි වෙන්න පුළුවන් නේද? මේ බලය අහිමි වෙච්ච දාට සතුටෙන් ඉන්න කෙනාට තමයි ජීවිතය සතුට කියන එක දැනෙන්නේ. අවසාන වශයෙන් තව එක්කෙනෙකුට දෙනවා. සියලු දෙනාම අවසරයි. මුලින්ම ඔය සියලු දෙනාම සමාව ගන්නවා. මොකද ආන් නිසා මගේ සහෝදරය නිසා අපි ඔයගොල්ලෝ සිදු වූ අපහසුතාවයන්ට මම බොහොම වෙනතුව සමාව ඉල්ලනවා. අපගේ